අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. අද මගේ channel එකෙන් මම කතා කරන්න හිතුවේ මේ දවස්වල ගොඩක් අය on grid off grid systems high කරනවා. ඉතින් මමත් ඒ systems දෙකම ගෙදරට high කරලා තියෙනවා. මම හිතුවා මේ අද video එකෙන් on grid system එකක් හදන්න මොකද්ද කරන්න ඕනේ කියන ටික ඔයගොල්ලත් එක්ක share කරගන්න. ඉතින් මම කරපු best practices ටික තමයි ඔයගොල්ලත් එක්ක share කරගන්නේ. මම හිතනවා මේක ඔයගොල්ලන්ට වටිනාකමක් එකතු වෙයි කියලා. මම මේ වීඩියෝ එක කරන අතරේ ගොඩක් මගේ ගෙදර on grid system එක high කරන්නේවත් මම වීඩියෝ කරගත්තා. ඉතින් ඒවත් මම මේ clip එක ඇතුලේ ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මුලින්ම අපි බලමු එහෙනම් කොහමද on grid system එකක් high කරන්න අපි මොනවද කරන්න ඕන steps කියලා. පළවෙනි step එක තමයි ඔයාගේ line bill අරගෙන බලන්න ඔයාගේ consumption එක කීයද කියලා. සාමාන්‍යයෙන් unit 300 330 හෝ ඊට වඩා අඩුවෙන් යනවා නම් ඔයාට kilowatt 3ක system එකක් ඇති. එහෙමත් නැත්නම් ඔයාගේ light bill unit සාමාන්‍ය 350ට එහා පැත්තේ යනවා නම් ඔයාට kilowatt 5ක වගේ on grid system එකක් install කරන්න වෙනවා. සාමාන්‍යයෙන් ගෙවල් වලට මෙන්න මේ සිස්ටම්ස් දෙක තමයි ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ CEB එකකින් හරි ලෙකෝ එකකින් හරි. මොකද අපිට 3 phase line එන්නේ නැති හින්දා 3 phase line එකක් එනවා නම් තමයි ඊට වඩා ඉහළ kilowatt ගණන් generate කරන on grid එකක් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් වෙනවා. හරි අපි බලමු දෙවනි පියවර මොකක්ද කියලා. ඉතින් මේ ඔයා කරන්න ඕනේ මේ light bill අරගෙන ඔයා තීරණය කරගත්තනේ ඔයා kilowatt 3ක්ද kilowatt 5යි system එකද install කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට ඔයා කරන්න ඕනේ ඔයා light bill අය ඔයාගේ ID එකයි අරගෙන ඔයාගේ ළඟම තියෙන CEB එකට එහෙම නැත්නම් විදුලි බල ආයතනයට ගිහිල්ලා මණ්ඩලයට ගිහිල්ලා ඔයා කියන්න ඔයාට මේට අදාළ නිලධාරිය හම්බෙන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ ඔයාගේ රුපියල් 6500 වගේ මුදලක් අරගෙන රිසිට් එකක් දීලා ඔයාට ෆෝම් එකක් දෙනවා. මගේ මතක හැටියට 6500ක් වගේ ගානක්. ඉතින් ඔයා ඒ ෆෝම් එක ෆිල් කරලා විදුලි බල මණ්ඩලයට දෙන්න ඕනේ. දුන්නාම ඒගොල්ලෝ කරන්නේ ඒ ෆෝම් එකයි ඒ අදාළ ඩීටේල්ස් ටික චෙක් කරලා ඔයා ගෙදරට ළඟම කරන්ට් එක දෙන ට්‍රාන්ස්ෆෝම එකටයි ඔයා ගෙදරටයි ඇවිල්ලා චෙක් කරනවා ඔයාට ඔන් ග්‍රිඩ් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ද කියන එක. පුළුවන්ද කියන එකෙන් ඒගොල්ලෝ බලන්නේ ඔයා ඒ ඔන් ග්‍රිඩ් එකක් ඉන්ස්ටෝල් කරාම කරන්නේ ඔයාගේ ගෙදර තියෙන කරන්ට් එක දවල් වෙලාවේ හදලා ජාතික පද්ධතියට යොමු කරන එක මීටරේ හරහා. එතකොට ඒකට ළඟම තියෙන ට්‍රාන්ස්ෆෝම එක සපෝට් කරනවද කියන එක බලන්නේ. මොකද ගොඩාක් අය ගෙවල් ළඟ ගොඩාක් අය एक ट्रांसफॉर्म एक सोलर पैनल गुड़क हाई कर लीन इतको तब ट्रांसफॉर्म एक इंस्टॉल कर लाट अप्रूवल के दिन इतनी यार रीडिंग्स स्टाफ इन तम यार हाईदास पानी मुद्दे आयकराने इतना मे रीडिंग्स टेगोलो अरगना गिदर त्वा गिदर मीटे बल्लागोलो वाट रिपोर्ट दिनवाट वन ग्रीड हाई कर पुलवा बैदी की इतना मे वाहित वाट मेक हाई कर पुलवा के लिए दुनिया इलाट तम अभी तुंगनी पीवर टेनोनी හරි තුන්වෙනි පියවර තමයි දැන් ඔයාට පුළුවන් දැන් ඔයාගේ අප්‍රූවල් එකක් ගත්ත ලෙටර් එක ඔයාගේ අතේ තියෙද්දි ඔයා ගිහින් හම්බෙන්න සෝලර් පැනල්ස් ඉන්ස්ටෝල් කරන වෙන්ඩර්ස්ලා. සාමාන්‍යයෙන් මේ ඔන් ග්‍රිඩ් සිස්ටම් එක කියන එක මේ හැමෝටම හයි කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද මේක සුනිත්‍ය බල අධිකාරියේ රෙජිස්ටර් වෙන්න ඕනේ මේ ඔන් ග්‍රිඩ් සිස්ටම් එකක් හයි කරන්න පුළුවන් කම්පැනිස් ටික. ලංකාවේ සාමාන්‍යයෙන් 300ටත් අඩු ප්‍රමාණයක් තමයි කම්පැනිස් රෙජිස්ටර් වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් ටිකක් ස්ට්‍රික්ට්. ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ක්වොලිටි එක මේන්ටේන් කරන්න. මොකද ඔන් ග්‍රිඩ් සිස්ටම් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර එක දිගට හරියට වැඩ කරන්න පුළුවන් විදුලි බල ජනනය කරන්න පුළුවන් පද්ධතියක් කියන එක. ඉතින් එතකොට ඒ වගේ පද්ධතියක් ඉන්ස්ටෝල් කරන්න නම් ඒකට සාමාන්‍ය අයට ඒක බෑ. ඒක බොහොම විධිමත් කම්පැනි එකක් වෙන්න ඕනේ. ඉතින් ඒ ප්ලැට්ෆෝම් එක තමයි අර සුනිත්‍ය බල අධිකාරියෙන් ඇති කරලා තියෙන්නේ. ඉතින් ඔයා ගිහිල්ලා දැන් ඔයා හිතන්න කිලෝවොට් 3ක් නම් ඔයා කරන්නේ ඔයා ගිහලා මේ වෙන්ඩර්ස්ලව හම්බෙන්න හම්බුනහම එතකොට ඔයාට පුළුවන් ඒගොල්ලගේ කොටේෂන් එකක් ගන්න මේ අප්‍රූවල් එක තියෙන ලෙටර් එකක් දෙන්නලා. ඉතින් ඕක මෙහෙමත් කරන්න පුළුවන් මුලින්ම CEB එකට යන්න නැතුව අර වෙන්ඩ කෙනෙක්ම හම්බෙලා එයාගේ ත්‍රූම අර CEB එකට අදාළ ડોකියුමන්ට්ස් ටික බාර දීලා අප්‍රූවල් එක ගන්නත් පුළුවන්. නමුත් අර ඔයා ගිහිල්ලා ඔයාම ගිහිල්ලා ඒක කරගත්තාම ඔයාට පුළුවන් අර එක සප්ලයර් කෙනෙකුට විතරක් ලිමිට් වෙන්නේ නැතුව කොටේෂන් දෙක තුනක් අරගෙන බලන්න. මොකද ඔයාගේ තියෙන අප්‍රූවල් ලෙටර් එක තියෙන්නේ. එතකොට ඔයාට පුළුවන් මොකද්ද හොඳම කොස්ට් එක සහ වැඩිම ක්වොලිටි එක දෙන වෙන්ඩර තෝරගන්න.
ඊළඟ ස්ටෙප් එක විදිහට මම ඔයත් එක්ක ෂෙයා කරන්න යන්නේ දැන් මේ අපි මේ වෙන්න කෙනෙක් හම්බෙන්නේ නැද්දී අපි කෝටේෂන් එකක් ගන්න ඕන කියලා කිව්වනේ. එතකොට සාමාන්‍යයෙන් මේකේ තියෙන ප්‍රධානම කම්පෝනන්ට්ස් දෙකයි තියෙන්නේ. ඒක තමයි එකක් සෝලා පැනල්ස් අනිත් එක තමයි ඉන්වර්ටර් එක. එතකොට ඕගොල්ලෝ කෝටේෂන් එක අර සප්ලයර්ස්ලා තුන් දෙනාගෙන් නැත්නම් කම්පැනි තුනක් හෝ හතරකින් ගන්නවා නම් එකම බ්‍රෑන්ඩ්ස් වලින් ඉල්ලලා ගන්න උත්සාහ කරන්න. මොකද එතකොට තමයි ඔයගලන්ට හරි ලයික් විත් ලයික් කම්පැරිසන් එක කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඉන්වර්ටර්ස් ගත්තොත් ඉන්වර්ටර්ස් වල තියෙනවා Huawei තියෙනවා ABB තියෙනවා Goodwill කියලා තියෙනවා. ඉතින් මේ වගේ Solis තියෙනවා Solax කියලා තියෙනවා. මේ වගේ ගොඩක් ඉන්වර්ටර්ස් තියෙනවා. ඉතින් එතකොට මේ හැම එකටම සුනිත්‍ය බල අධිකාරියේ අප්‍රූවල් එක හම්බෙලා තියෙන්නත් ඕනේ තමයි. ඉතින් මේ වල තියෙනවා එක එක බ්‍රෑන්ඩ්ස් වල තියෙන ලයිෆ් ස්පෑන් එකක්. ඉතින් ඒක නිසා ඔයා බලන්න රිසර්ච් එකක් කරලා ඉන්ටර්නෙට් එකේ ඒ අදාළ හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙන ඉන්වර්ටර් එකක නමක් කියලා ඉල්ලන්න. ගොඩක් වෙලාවට ඇත්තරම ඔය Huawei ඉන්වර්ටර් එක ABB එක Goodwill කියන එක එහෙම නැත්නම් Solis කියන ඉන්වර්ටර්ස් ගොඩක් හොඳයි කියලා මම කන්සියුම කෙනෙක් විදිහට මම කරපු රිසර්ච් එකෙන් මම හොයාගත්තා. සමහරට ඔයාලට තව හොයලා බලන්න පුළුවන් කරුණු. සාමාන්‍යයෙන් සෝලා පැනල්ස් තමයි ඊළඟට අපි සිලෙක්ට් කරගන්න ඕනේ. දැන් මේකේ ටයිප්ස් දෙකක් තියෙනවා. එකක් මොනොක්‍රිස්ටලයින් අනිත් එක පොලිකෘස්ටලයින්. මේ පොලිකෘස්ටලයින් කියන්නේ නිල් පාට වගේ තියෙන සෝලා පැනල් එකක්. මේක ටිකක් පරණ ටෙක්නොලොජි එකක්. එතකොට මේක වැඩි දියුණු කළා තමයි මේ මොනොක්‍රිස්ටලයින් කියන එක ආවේ. මොනොක්‍රිස්ටලයින් කියලා කියන්නේ කළු පාටට හුරුයි මේ සෝලා පැනල් එක. මමත් රූපරාමුවල පෙන්නන්නම් මං හයි කරෙත් ඒක. මොකද ඒකේ ටෙක්නොලොජි එක ඩෙවලොප් කරලා තියෙන්නේ ඒකට පොඩි ආලෝකයක් ආවත් එයාට පුළුවන් වැඩි එෆිෂියන්සි එකකින් කරන්ට් එකක් හදන්න. ඉතින් ඒක නිසා ඒ අදාළ පැනල් එක තෝරගද්දිත් අර බලන්නේ හොඳම ටෙක්නොලොජි එක දාලා අර කොටේෂන් එක අර ගන්න. ඊට පස්සේ මේ කොටේෂන් ටික අරගෙන ඔයා බලන්න ඔයාට කොච්චර කාලයක් වොරන්ටි දීලා තියෙනවද කොච්චරද කොස්ට් එක කියලා. ඉතින් මේ කොස්ට් එකයි වොරන්ටි එකයි ඔයා කම්පෙයා කළා මොකද සමහරව අවුරුදු 10ක් වොරන්ටි දෙනවා සමහරව අවුරුදු 15ක් දෙනවා සමහරව අවුරුදු 18ක් දෙනවා. ඒ වගේ තමයි වොරන්ටි පීරියඩ් එක තියෙන්නේ. ඉතින් වොරන්ටි එක වැඩි වෙනකොට ඔයාට ඒක හොඳයි. අනිත් එක තමයි ඔයා ඉන්න ප්‍රදේශයට සාමාන්‍ය කිලෝමීටර් 5ක් 10ක් ඇතුළේ මේ සප්ලයර් තෝරගන්න ඔයා පොඩ්ඩක් උත්සාහ කරන්න. මොකද හේතුව දැන් ඔයා ගොඩක් දුර ඉන්න කෙනෙක් නම් ඔයාගේ සප්ලයර් ඔයාටත් වඩා සෑහෙන ඈතින් නම් ඉන්න කෙනෙක් කිලෝමීටර් 20-30ක් යන්න ඕන නම් හදිස්සිය හරි බ්‍රේක් ඩවුන් එකක් හරි රිපෙයාර් එකක් හරි කරන්න එයාට ලොකු දුරක් එන්න ඕනේ. ඉතින් එතකොට ඒකට කල් ගත වෙනවා. කන්වීනියන් නැහැනේ. ඒක නිසා ළඟ ඉන්න සප්ලයර් කෙනෙක් හොඳ රෙස්පොන්සිබල් කෙනෙක් බලන්න එයා කරලා තියෙන වැඩ ගැනත් ඔයා අධ්‍යයනය කරන්න සෝෂල් මීඩියා එකේ ඒ විදිහට බලලා ඒ වෙන්ඩෝ සිලෙක්ට් කරන්න. ඉතින් අපි ඊළඟ පියවරට આવොත් ඊළඟට ඉතින් කරන්න තියෙන්නේ මේ වෙන්ඩෝ සිලෙක්ට් කරාට පස්සේ ඔයාට වෙන්ඩට කරන්න ඕනේ පේමන්ට් එකක් තියෙනවා. ටෝටල් පේමන්ට් එක නෙවෙයි සාමාන්‍යයෙන් ඒකලන්ට කරන්න ඕනේ 50% එකක් වගේ කරලා හෝ 70% එකක් කරලා එයාට පුළුවන් ඉන්ස්ටොලේෂන් ඔයාට කරන්න පුළුවන් අර ලෙටර් එක ඔයා දුන්නාට පස්සේ. CB එකෙන් දුන්න ලෙටර් එක දුන්නට පස්සේ ඉතින් එයා ඇවිල්ලා ඉන්ස්ටොලේෂන් එක කරනවා. මුලින්ම එයා ඇවිල්ලා බලනවා ඔයාට කොහොමද ඉරේ ගමනාගමනේ ඔයාගේ ගෙදර වහලට තියෙන්නේ කියලා. මොකද නැගෙනහිරයි බටහිරයි අතර තියෙන ඔය තියෙන මේ ඉර යන ලයින් එකේ තමයි රූෆ් ටොප් එකේ ඔක සෙට් කරන්නේ. ඊට පස්සේ ඒකවල වහලේ ඇන්ගල්ස් ටික බලනවා. මොකද හරි ඇන්ගල් එකට තියෙන්න ඕනේ වැඩිම එෆිෂියන්සි එකක් දෙන්න. ඒ ඔක්කොම ඒගොල්ලෝ සයන්ටිෆිකලි කරලා ඊට පස්සේ සෝලා පැනල්ස් ටික හයි කරලා ඊට පස්සේ ඉන්වර්ටර් එක හයි කරලා ඔයාගේ මේක හයි කරනවා. දැන් ඔයගලට හිතෙන්න පුළුවන් හරි සරලයි දැන් ඉතින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරා වැඩි හරි කියලා. ඇත්තටම එහෙම නෑ. ඊළඟ පියවර යනකම් ඔයාට සෝලා පැනල් එක ඇත්තටම ඔන් කරන්න බෑ. මොකද හේතුව දැන් වෙන්නට පුළුවන් ඔයාට වහලේ සිස්ටම් එක හයි කරලා දීලා ඔයාට ඉන්වර්ටර් එකට හයි කරලා දීලා මේ ඉරේලිය වැටුනහම ඒ වැටෙන කරන්ට් එක හදලා ඔයාගේ මීටර් එක ළඟට ගෙනල්ලා දෙන වැඩේ එයා කරලා තියෙන්නේ. ඊළඟට මේක ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාගේ සෝලා පැනල් සප්ලයර් හරි ඔයා හරි කියලා CB එකට කියන්න ඕනේ. දැන් මම සෝලා පැනල් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ දැන් මට ඒක ඔන් කරන්න අප්‍රූවල් එක දෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ කරන්නේ ඔයාගේ ගෙදර තියෙන්නේ ඔය ඇනලොග් මීටර් එකක් නම් ඒ කියන්නේ අර පරණ තිබිච්ච ඉලෙක්ට්‍රික් මීටර් එකක් නම් ඒ මීටර් එක ඩිජිටල් මීටර් එකට කන්වර්ට් මාරු කරන්න ඕනේ. මොකද පරණ මීටර් එකක් තියෙද්දී සාමාන්‍යයෙන් ඔයාට සෝලා පැනල් එක ඔන් කරන්න බෑ. මොකද ඒකට හේතුව ඔයා කරන්ට් එක පාවිච්චි කරද්දී ඒ රවුම එක පැත්තකට කරකිනවා. ඒ වෙලාවෙම කරන්ට් එක අවුවේ දවල් වෙලා හදද්දී ඒ රවුම අනිත් පැත්තට කරකිනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් ඒක ෆන්ඩමෙන්ටල් එකකට විරුද්ධයි. ඒක නිසා ඒගොල්ලෝ ඩිජිටල් මීටර් එකක් වාට හයි කරන්න ඕනේ සෝලා වලට ගැලපෙන. ඉතින් ඒක හයි කරාට පස්සේ
තමයි ඔයාට පුළුවන් ඉන්නේ සෝලා පැනල් එක ඔන් කරන්න. ඉතින් දැන් ඔයා සෝලා පැනල් එක ඔන් කරාට පස්සේ ඔයාට පේනවා දවස ගානේ ඔයාට පුළුවන් බලන්න මේ Android හරි Apple app එකෙන් හරි දවසකට කොච්චර consumption එකක් හදනවද, කොයි වගේද තියෙන්නේ, වැස්ස දවස් වලට කොහමද, අවුව දවස් වලට කොහමද, ඔයා unit කීයක් පාවිච්චි කරලා තියෙනවද, කීයක් එළියට දීලා තියෙනවද, ඔය ටික බලන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔක්කොම කරලා පස්සෙත් අපේ සෝලර් පැනල් ඉන්ස්ටොලේෂන් එක ඉවර නෑ. තව එක ස්ටෙප් එකක් තියෙනවා. ඒක තමයි හාමනයිසේෂන් කියන්නේ. හාමනයිසේෂන් කියලා කියන්නේ දැන් අපි දවල් වෙලාවට කරන්ට් එක ජෙනරේට් කරනවානේ. ඒක ග්‍රිඩ් එකටත් දෙනවා මේ වෙලාවේ. එතකොට ට්‍රාන්ස්ෆෝමර් එකට යනවා. එතකොට CEB එකෙන් ඇවිල්ලා බලනවා හයි කරාට පස්සේ අපි හරි වෝල්ටීයතාවය දෙනවද? එතකොට හරි ඇම්පියර් රේන්ජ් එකක් ඒකට එනවද? හරියට මේ ටික වැඩ කරනවද? අන්නේ කියන එක CEB-ෙන් එවලා අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය කරලාට පස්සේ තමයි ඒගොල්ලෝ කියන්නේ හරි 100%ක් ඔයා මේ අවශ්‍ය පැරාමීටර්ස් එක හදලා තියෙනවා. දැන් ඔයාට පුළුවන් ඔෆිෂියලි මේක පාවිච්චි කරන්න කියලා. මොකද එහෙම හරියට ඒක කම්පැටිබල් උනේ නැත්තම් CEB-ෙන් කරන්නේ අර ඔයාගේ වෙන්ඩට එන්න කියලා එයාට කියනවා නැවත මේක සකස් කරන්න කියලා. ඊට පස්සේ ආයි CEB-ෙන් ඇවිල්ලා ඉවලුවේට් කරනවා. ඔකට තමයි හාමනයිසේෂන් කියන්නේ. සාමාන්‍ය මේ තියෙන තත්ත්ව අනුව නම් ඔයා සෝලර් පැනල් එකක් ඉන්ස්ටෝල් කරලා ඩිජිටල් මීටර් එකක් ඉන්ස්ටෝල් කරලා ඔන් කරාට පස්සේ සාමාන්‍ය නම් මාසයක් එකමාරක් යනවා හාමනයිසේෂන් වලට එන්න. සමහර ඉදිරියට එක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපිට හරියටම 100%ක පිච් එක ගන්න පුළුවන්. මේක 100%ක් පර්ෆෙක්ට්ලි ෆයින් කියන එක. ඉතින් ওই ටික තමයි කරන්න ඕනේ සෝලර් පැනල් එකක් ඉන්ස්ටෝල් කරද්දී කරන්න ඕන ස්ටෙප්ස් ටික. මම හිතනවා ඔයගලන්ට පොඩි අවබෝධයක් එන්න ඇති මේ ගැන කියලා. ඉතින් ඒ විතරක් නෙවෙයි මම කියන්න ඕනේ මේකේ අපි CEB-ෙන් ගද්දී අපිට මේ net metering, net accounting, net plus කියලා ක්‍රමවේද තුනකුත් තියෙනවා. ඒකත් ඔයාට බලන්න පුළුවන්. ඒක සරලව කිව්වොත් මේ වගේ ඔයාට පුළුවන් හදන කරන්ට් එක ඔයා පාවිච්චි කරන්න නැතුව යුනිට් එකක් රුපියල් 22 ගානේ කෙලින්ම ග්‍රිඩ් එකට විකුණන්න පුළුවන්. දෙවනි මෙතඩ් එක තමයි ඔයා CEB-ෙන් කරන්ට් එක පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන ටිකට ඔයාගේ ග්‍රිඩ් එකේ තියෙන කරන්ට් එකේ තියෙන යුනිට් ගන්න කැපෙනවා. කැපිලා වැඩි ටික ආවොත් ඒක ග්‍රිඩ් එකට එක්ස්පෝට් කරලා එළියට දෙන විදියට ඔයාට දෙවනි මෙතඩ් එකට යන්න පුළුවන්. එතකොට කීයක් හරි ආගේ අතට ලැබෙනවා වැඩිපුර එළියට යුනිට් දුන්නොත්. ඒ වගේම ඔයාගේ කන්සම්ප්ෂන් එක වැඩි නම් හතර ගන්නට වඩා ඔයාට CEB-එකට පොඩි ගාණක් ගෙවන්න වෙනවා ආදාර යුනිට් වලට. ඊළඟ ක්‍රමවේදය තමයි ඔයාට පුළුවන් මේක මුදල්මය ක්‍රියාවලියක නැතුව යුනිට්මය ක්‍රියාවලියක කරගන්න. ඒ කියන්නේ කොහොමද ඔයා යුනිට් හදනවා? ඒ යුනිට් ටික ඔයා හිතන්න මේ මාසේ යුනිට් 350ක් හැදුවා, 250යි පාවිච්චි කරේ. ඊළඟ මාසෙට ඔයාට ඒක අරන් යන්න පුළුවන්. ඒ විදිහට ඔයාට එකතු කරගෙන ඉස්සරහට අරන් ගිහිල්ලා ඒ කියන්නේ වැඩි අඩු කාලවල වල පාවිච්චි කරන්න පුළුවන්. මේක තමයි ක්‍රමවේද තුන. ඒකත් පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා බලන්න. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේක පොඩ්ඩක් උදව්වක් වෙන්න ඇති. සෝලර් පැනල් එකක් ඉන්ස්ටෝල් කරන්න තියෙනවා හිතාන ඉන්නවනම් මම මේ කරේ ඉංජිනේර කෙනෙක්ගේ පැත්තෙන්වත් වෙන පැත්තකින් කරන වීඩියෝ එකක් විදියට නෙමෙයි මම කරේ කන්සියුමර් එන්ඩ් එකෙන්. ඉතින් ඕගලන්ට සජෙෂන්ස් ඇති, ඕගලගේ අදහස් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. එහෙම සුබ දවසක්, බොහොම ස්තුතියි.